ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. මේ ජීවිතේ පිරිමේ පපුවට ගන්න එක ගෑණියෙකි. ඒ ගෑණිව ලේසියෙන් පපුවෙන් යවන්නේ නැත. ආදරයේදී පිරිමි ගොඩක්ම අවංක නැති බව ඇත්තය. එහෙත් පිරිමි පපුවටගත් එක ගෑණියෙක්ට ඉතාමත්ම පිරිසිදු ආදරය. මිය යන මොහොතේ ඔහු පතන්නේ ඒ ගෑණිමමය. ජීවිතේ ලැබීම් නොලැබීම් වෙනමම දෙයකි. ඒ ආදරය හදවතක තනන්නේ එක ස්මාරකයකේ. බිරියන් සියගන්නක් උන් සාජාහන් රජු ආදරේ කළේ ඔහුගේ මුම්ටාස් දේවියට පමණි. ඒ ඔහුගේ පණවිය. ඇය නැති වූ විට ඒ ආදරේ නමි ටජ්මහලත් දැනුවේ ඒ නිසාය. අවසානයේ ඒ දුකින්ම සාජාහන් රජු මිය ගියේද එක් හැන්දෑවක ටජ්මහල දෙස බලාගෙනය. වර්ෂාට හැරුණේ විමුක්ති අණ්ඩාදපුරයට එන්නට වාහනයට නැග්ග මොහොතේය. එවිට පාන්දර 4ට ආසන්නය. හිතට මොකද්දෝ දැනීමෙන් කෙල්ල හැරුණාය. පාන්දර ජාමේ අණ්ඩාදපුරයට ටිකක් සීතලය. ඇය පරිස්සමින් කොල්ලාව තව ටිකක් පෙරෙව්වාය. පසුව එහෙමම ඔහුව පපුවට ලං කරගත්තාය. අම්මාගේ පපුවේ රසණය කොල්ලාගේ වතටම දැනේ. එතන තරම් පැටියෙකුට වෙන කොහේවත් සැපක් නැත. රෑ ඇඳුමින් පිටතට ආ තනිය කොල්ලාගේ පුංචි ධන මඩලේ වැදේ. අම්මා සුරංගනා විට තුල්ලුව ඔහු සැපෙන් නිදයි. ඒත් ඒ පපුවේ අද ඇවිලෙන ගින්දර පැටියා දන්නේ නැත. අද විමුක්ති අණ්ඩාදපුරයට එන බව වායිෂා දනී. හදිස්සියෙන් තමාට ඇහැරුණේ ඒ නිසා බවද ඇය දනී. එහෙම දේවල් ඇගේ ජීවිතේ ඕනතරම් සිදු ඇත. එක ගැහැණියකට මේ ලෝකේ එක පිරිමියෙක්ව හොඳටම දැනේ. ඔයා රත්තරන් දැන් ඉන්න පිටත් වෙලත් ඇති. මග එනවත් ඇති. ඔයා එන්නේ මාව හොයාගෙනද? නැත්නම් වෙන දෙයකටද? මම ඉන්නේ අණ්ඩාදපුරේ කියලා ඔයා දැන් දන්නවා. ඔයාට මාව දැක්කය කියලා ඇති. මම ඔයාගෙන දන්නවා. මම මේ කොහේ හරි ඇති කියලා ඔයා දන්නවා. අද ඔහුගේ මූණ ටිකක් බලාගන්නට තිබ්බොත් ඇතිය. ප්‍රියංවදා සුනන්දත් අද ඒ වෙනුවෙන් වෙනමම මෙහෙයුමක් කරන්නට සූදානම වුණොය. ඔහුගේ මූණ ටිකක් පෙන්වා කෙල්ලව ජීවත් කරන්නට හැකි බව ඔවුන් දෙදෙනාම දැන වුණොය. වාෂා ඇඳ මත ඉඳගෙන කළුවර දෙසම බලාගෙන උන්නාය. ජීවිතේ එක දෛවයක් මේ විද්‍යය තේරුම්ගෙන අවසානය. අපිට එකතු වෙන්න වාසනාවක් නැහැ. ඒක ඔයා දන්නවා. මමත් දැන් ඒක දන්නවා. සමහර විට ඔයා ජීවිතේ මොකක් හරි තීරණයක් අරගෙන වෙන්නත් පුළුවන්. එහෙම තීරණය ගත්තත් නොගත්තත් මම දවසක ඔයාව හම්බ වෙනවා. සමහර විට ඒක ලබන සතිය වෙන්නත් පුළුවන්. ඔයා ඔයාගේ පුතාගෙන දැනගන්නම ඕන. මේ ඒකට වෙලාව කියලා මටත් නිකමට වගේ හිතෙනවා. කොතනින් මේ දේවල්
පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. වාෂා ඉන්නේ අසීරු තත්වයකය. ඇය සිතාගෙන උන්නේ තව ටිකක් පුතාව ලොකු කරගෙනම ඔහුට පෙන්වන්නටය. ඒ දීට කලින් මොනවා හෝ වේයි කෙල්ලගේ සිත කියයි. අපි දෙන්නව එකතු කරන්න ඉන්න සුර දූතයා තමා මේ ගුලි වෙලා ඉන්නේ. එහෙම ආවට ගියාට මම ඔයාට ඔයාගේ පුතාව පෙන්වන්නේ නෑ රත්තරන්. වාෂා දිගසුසුමක් හෙළුවාය. පසු ඇය එහෙමම ඇඳ විට්ටමට බරව කල්පනා කරන්නට වූවාය. දවසක කොල්ලටත් අන්දගෙන මම සාරියක් ඇඳගෙන ඔයාව හම්බ වෙන්න එනවා. ඔව් මම කොළඹ එනවා. හිතුනොත් මම මහ ගෙදරටම යනවා. නැත්නම් බුක් ෂොප් එකට. මොකද්ද ඇවිලිල්ල කෙල්ලට දැනේ. නැන්දාර කෙල්ලට ඔයාව බන්දලා දෙන්න යනවා කියලා මට නිකමට වගේ දැනෙනවා. එයා එච්චරම එදා පරලෝනේ ඒකයි. මං ගැන හැම දෙයක්ම හිමාලි දන්නවා. ඔයාට මේ පාර මග ඇරලා යන්න අමාරු වෙයි. හිමාලි කියන්නේ මංජුලා නෙමේ. ඒත් මේ නිදන කොල්ලගේ තාත්තාව ඒකට අහිමි වෙන්නට දිය යුතුද? වර්ෂා සිටියේ බෑ. ඔයාගේ තාත්තට තාත්ති කියන්න වෙන අම්මි කෙනෙකුගේ බබාලා මේ ලෝකෙ ඉන්න බෑ. එහෙම එනවනම් ඒ මේ අම්මගේ බඩින්ම විතරයි. වර්ෂා වෙවුලා ගියාය. පහුගිය ටිකේ මම වොන්නේ ජීවිතෙත් එක්කම ඔට්ටු වෙලා හරි මහන්සියකින්. මට ප්‍රියාලා එක්ක මේ අණ්ඩාදුපුරේ එන්න වුණා. පුතාව ලැබුණා. ජීවත් වෙන විදියක් හිතන්න වුණා. ටිකක් මහන්සි ඇරලා ඔයාව හම්බ වෙන්නයි මම උන්නේ. ඒ ද්‍රත්තරන් ඉවසන්න බැරිම වුණොත් මම එනවා. එහෙම ගියද මේ දෛවයේ පෙරලන්නට හැකි වේදයි කෙල්ල දන්නේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.